by. Lights on. Camera, action. Coffee Studio with Mudita and Ishi. Hi, Bhavan. Subodayasanak. අදත් විවේකී සතියන්තයේදී අපි සුපුරුදු විදිහටම කොෆී ස්ටුඩියෝ සමගින් මුණ ගැහෙනවා. ඉතින් අදත් බලාපොරොත්තුව ආදරණීය කෙනෙක් එක්ක ආදරණීය කතා බහකට යන්න. අද අපි ආරාධිත ශිල්පිනිය පිළිබඳව සඳහන් කළොත් එහෙම අය අපේ රටේ ගායන පරම්පරාවේ පෙරගමන්කාරණිය විදිහට හඳුන්වා දෙන්නට පුළුවන්. එහෙම නැත්නම් උරුමකාරිය කියලා කිව්වොත් වඩා නිවැරදි. මා එසේ කියන්නට අවැසි පදනම මේ වෙද්දී අය බොහොම අපූර්වට සකසගෙන තියෙනවා සහ එය මැනවින් අපේ රටේ සංගීත රසකාමෙන්ට අය ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ නිසා මෙතෙන් පටන් ආරම්භ කරන මේ හෝරාවක කාලයේදී අපිට බොහෝ දේවල් තොරතුරු හුවමාරු කරගන්නට පුළුවන් වේවි. මීට පෙර අය කතා බහට ලක් නොකළ කාරණා පිළිබඳව ඇයගේ අදහස් අපට දැනගන්නට පුළුවන් වේවි. ඒ නිසා ආරාධනා කරන හැම දිනටම කොෆී ස්ටුඩියෝ සමගින් එකතු වන්නට කියලා. ඔහොමදිට අද අපිට බොහොම සුවිශේෂී දවසක්. සුවිශේෂී වෙන හේතුව තමයි ආරාධිතයින් 50කට ආසන්න ප්‍රමාණයක් මේ වෙද්දී අපේ වැඩසටහනත් එක්ක එකතු වෙලා තියෙනවා. ඉතින් මේ හැමෝම විවිධාකාර ශේෂ්ත්‍රයන් වල ජේෂ්ඨයින් වගේම දැවැන්තයින්. ඉතින් අද අපිත් එක්ක එකතු වෙන අය තමයි ලාබාලතම ආරාධිත ශිල්පිනිය වෙන්නේ. ඉතින් වෙනද වගේම බොහොම රසවත් හරවත් හෝරාවක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. කතා බහත් එක්ක එකතු වෙමු මේ කොෆී ස්ටුඩියෝ. ප්‍රශ්න අහන්නේ හිතුවද මේ තරම් සාර්ථක ප්‍රතිචාර මේ වගේ උණුසුම් ප්‍රතිචාර මන්දපමා නිසා ලැබෙයි කියලා ඇත්තටම හිතපු මේ හම්බෙලා තියෙන ප්‍රතිචාර නම් මං කොහෙත්ම හිතුවේ නැහැ මං හිතුවා මේක ෂේප් එකේ යයි කියලා හැබැයි මම හිතන්නේ මගේ ප්‍රේක්ෂකයන් මං ගොඩක් නිර්මාණ කරනකොට වෙනස් දේවල් කරන්න කැමති ගොඩක් ඉතින් මේ මට ඕනුනේ මම ගොඩක් ස්ටේජ් වල perform කරන්න කැමති කෙනෙක්. ඉතින් මට ඒ වෙනි ගීතයක් තිබ්බේ නැහැ. මම කරලා තියෙන ගීත ගත්තම මම ගොඩක් slow ballads තමයි ගොඩක් කරලා තියෙන්නේ. ඉතින් මම හස්බන්ඩ් එක කතා කළා මං කිව්වා මට මේ වගේ Arabic style එකට මේ beat එකට මට මේ වගේ ගීතයක් ඕනි කියලා. ඉතින් අපි දෙන්නම එකතු වෙලා තමයි මේ සින්දුව කරේ. ඉතින් මං ඒ මහන්සිය ප්‍රතිඵල තමයි මේ ප්‍රේක්ෂකයන් මට දීලා තියෙන්නේ. ඉතින් මං සතුට වෙනා එකට දීලා තින මේ ප්‍රතිචාර ගැන දැන් සාමාන්‍යයෙන් කුමාරයා ඉස්සර රූපවාහිනියේ ගුවන්විදුලි ප්‍රතිචාර විතරයි දැන් ඉන්නේ දැන් වර්තමානයේ වෙද්දී YouTube එකේ Facebook එකේ සමාජ මාධ්‍ය වල ප්‍රතිචාරත් ලැබෙනවා ඒ වෙනස කොහොමද දැන් දැනෙන්නේ මේ මොකද උපරිමයෙන් මේ YouTube රසික ප්‍රතිචාර විඳපු කෙනෙක් විදිහට මං හිතන්නේ දැන් ආටිස්ට් කෙනෙක් හැටියට ගත්තොත් මේ සමාජ මාධ්‍ය ජාලාවෙන් මං හිතන්නේ අපිට දැන් we have the control අපිට තමයි control එක තියෙන්නේ අපිට ඕන content එකක් දාන්න පුළුවන් එතකොට ඒකෙන් අපිට දැනගන්න පුළුවන් අපේ ප්‍රේක්ෂකයා කොයි වගේ දේවල්ද කැමති කියන දේ අපිට දැනගන්න පුළුවන් ඒ හරහා ඉතින් මං හිතන්නේ social media सोशल मीडिया क्या ना सोशल मीडिया ගත්තම ඒකේ pros and cons තියෙනවා හොඳ සහ නරක ඉතින් අපි දැනගන්න ඕනේ ඒක කොහොමද අපි පාවිච්චි කරන්නේ කියලා මං හිතන්නේ මෙතෙක් දුර මං ඒක හොඳට ෂේප් එකේ ගානට කරගෙන යනවා අය කිව්වොත් ඒකෙන් අර එන බෑක්ලෑෂ් එක ඒ කියන්නේ නෙගටිව් පැත්ත ගොඩක් වැඩි අපේ වගේ රටක් එහෙම ගත්තම ඉතින් ගොඩක් ප්‍රවේශමින් තමයි අපි මේ සෝෂල් මීඩියා කියන දේ අපි භාවිතා කරන්න ඕනේ විශේෂයෙන් කියන්නේ කුඩා දරුවන් දැන් ගොඩක් මේවට ඒගොල්ලන් එක්ස්පෝස් වෙලා තියෙන එකෙන් මම හැම වෙලේම කියන දෙයක් තමයි කුඩා ළමයින්ට මේ සෝෂල් මීඩියා කියන දේ පුංචි කාලේ ඉඳන් එක්ස්පෝස් කරන්න එපා කියන දේ බිකස් දැන් කලින් කියා වගේ we have the control හැබැයි ඒ control එක මේ හරියට මේ පාවිච්චි කරන්නේ නැති පිරිසක් ඉන්නවා ඉතින් ඒක හින්දා අපි ගොඩක් මේ සෝෂල් මීඩියා කියන දේ ගොඩක් ප්‍රවේශමෙන් භාවිත කරන්න ඕනේ දෙයක් අපි කන්ට්‍රෝල් කරාට බලන කෙනාට කන්ට්‍රෝල් කරන්න බෑ හරියට හරි හොඳයි එහෙමනම් අපි වැඩසටහන කලින් ආරම්භ කරමු
ඔව් අනිවාර්යයෙන් හොඳයි එහෙමනම් අපේ එලාස්ති මාරියාගේ ජීවිතේ ආපස්සට ටිකක් යන්න ජීවිතේ රිවයින් කරලා ටිකක් විශේෂ දැන් කිහිපයක් පිළිබඳව ඇයගේ මතකය නැවතත් අවසල බලන්න එහෙමනම් සෝදානම් රිවයින් සෙග්මන්ට් එකට යන්න රිවයින් හොඳයි යමාරි අපේ මේ නමින්ම පටන් ගත්තොත් සිංහ වංශය කියපුවාම නිකන් එකපාර නිකන් මතකේ අපිට යන්නේ කුඩරට කෙනෙක් වෙන්න ඇති නැත්නම් වලව් පැලැන්තිය කෙනෙක් වෙන්න ඇති ඒ වගේ මතකයක් තමයි කනෙක්ට් වෙන්නේ නමුත් ඇත්ත කතාව වෙනස් නේ ඔව් ඇත්තටම මගේ මම මගේ ඔරිජින් එක ඉන්දුනීසියාන් ඉන්දුනීසියා වලින් තමයි ඔරිජින් එක ඒකයි සිංහ වංශ කියන නම තියෙන්නේ ඒ කාලේ ඉන්දුනීසියාවේ හිටපු රජපෞලක නාමක් තමයි සිංහවංශ කියන්නේ ඉතින් මං හිතන්නේ එහෙ වෙච්ච ප්‍රශ්නත් එක්ක ඒගොල්ලෝ බෑන් කරලා මේ කිංව බෑන් කරලා ලංකා ඒ කියන්නේ ඒගොල්ලෝ ස්ප්‍රෙඩ් වුණා හැම තැනටම ගියා ඒ කෙනෙක් තමයි මෙහෙට ඇවිල්ලා ඒකම තමයි අපේ ඒ නම දැන් සිංහවංශ වෙලා තියෙන්නේ රජ කුමාරිකාවක් කිව්වොත් නෙවෙයි ෂේප් එකේ ලාවට ලාවට හොඳයි අපි දැන් පාසල් කාලේට ගියොත් එහෙම එක එක අරමුණු වලට හිත ගිහිල්ලා තියෙනවානේ ඩොක්ටර් කෙනෙක් වෙනවා එතකොට තව කාලෙකදී තාරකා විද්‍යාව ගැන නිකන් හිතලා තියෙනවා එහෙම නැත්නම් හෝටල් ට්‍රේඩ් එකට යනවා කියලා හිතලා තියෙනවා ඉලක්කයක් තිබ්බ නැති කෙනෙක්ද පුංචි කාලේ මම චුටි කාලේ ගොඩක් කඩ ළමෙක් ඉතින් මම මාර චබි ඉතින් අපේ මං ඒ මේ අපේ අම්මා තාත්තා ගොඩක් කියන්නේ perform කරපු හින්දා අපි ගොඩක් ගැවසුනේ මේ හෝටල් පරිසරේ ඉතින් මං අර කණ්ඩාසි හින්දා මම චුටි කාලේ මට ඕනුනේ හෝටලිය කෙනෙක් වෙන්න මං හිතුවා හෝටලිය කෙනෙක් චුටි කාලේ ඉතින් හෝටලිය කෙනෙක් වෙනවා කියන්නේ හෝටල් එකේ ඉඳගෙන කකා ඉන්න කියලා ඒ වගේ හැබැයි මම සංගීතය ඇත්තටම කරන්න නෙමෙයි හිතියේ මං පුංචි කාලේ නම් මාර ඉන්සෙකියෝ ළමෙක් මං ගොඩක් මහතයි එතකොට අර සමාජය කියන්නේ සොසයිටි එකකින් හැම වෙලෙම අපේ අර පුරුද්දක් තියෙන සොසයිටි එකේ විශේෂයෙන් ලංකාවේ හැම වෙලෙම අපි ඉස්සලාම දැක්කොත් අපි හායි කියන්නේ නැහැ හායි මහත් වෙලා නැත්තම් හායි වා මොකද කෙට්ටු වෙලා අර හැම වෙලෙම නෙගටිව් එක තමයි කියන්නේ ඉතින් ඒ වගේ මමත් චූටි කාලේ මාර ඉන්සෙකියෝ මට මම මාර ෂයි ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් මං මිනිස්සු දොස් කියපු හින්දා ඉතින් අක්කා තමයි අතරම මාව ගොඩක් පුෂ් කරේ සින්දු කියන්නේ කියලා. මම සින්දු කියනවා ෂේප් එකේ ගෙදර. හැබැයි මං එලියට යනකොට කතා කරන්නේ නැහැ. ඉස්සර මෙහෙම ඉන්ටර්විව්ස් වලට ගියාම මගේ හැම වෙලම අහනවා අක්කයි මමයි ඉන්නා. අක්කා මගෙන් ප්‍රශ්න කරනකොට මං ඔව් කියලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන් කියනවා මාරිය පොඩ්ඩක් කතා කරන්න එහෙම කියලා. So I was very introverted. ඉතින් පුංචි කාලේ I didn't want to do music. මගේ ඒ අර හැරවුම් ලක්ෂණය ලක්ෂයේ උනේ මම චීනෙට ගියා කම්පිටිෂන් එකකට ඒකත් යන්න ආසයි හැබැයි ඒකත් එන්කරේජ් කරේ මගේ අම්මයි අක්කයි ඉතින් එතනට ගිහිල්ලා මම ඒ කියන්නේ semi finals වලින් first place ආවා එතකොට gold play සුමාරියා කියනකට තමයි මං හිතුවේ මොකක් හරි මගේ ටැලන්ට් එකක් ඇති ඒක හින්දානේ මං මට මෙහෙම ඒ කියන්නේ මේ අවස්ථාව ඇවිල්ලා තියෙන අනික මට මගේ රට රෙප්‍රසෙන්ට් කරලා මේ වගේ ඉන්ටර්නැෂනල් කම්පිටිෂන් එකක ෆස්ට් ප්ලේස් ගන්නවා කියන්නේ ඉට්ස් අ බිග් thing එතකොට තමයි මං ඩිසයිඩ් කරේ හරි මම සංගීතය කරනවා කියලා ඒ මට අවුරුදු 19 දී එතකොට මම පැතූ පෙම් පැතූම් ගුම් නාදේ ඔය ගීත ඔක්කොම කරලත් ඉවරයි හැබැයි මං මා කෙරෙහි විශ්වාසය මට තිබෙන්නේ නැහැ මම ගොඩාක් ඉන්සිකියර් මං හිතුවා නෑ සංගීතය මේ 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 කියන්නේ එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එක කියන්නේ නෑ මෙහෙම ඉමේජ් එකක් තියෙන්න ඕනේ අනික යනකොට හැම වෙලෙම කවුරු හරි මොන හරි එකක් කියනවා මහත් වෙලා කියන විතර මගේ කුඩා මනසට ඒක මේ පොඩ්ඩක් වැඩි වුණා ඉතින් because of that I didn't want to but අර අවුරුදු 19 දී චීනේදී ඒ මගේ නම කියනකොට මට හිතුණා ඔකේ මම මියුසික් කරන්න ඕනේ මේක this is my calling මේක තමයි මගේ purpose එක කියන දේ මට දැනුනේ එදා මේ අර කකා බිබි ඉන්න ඕනේ නැහැ ඊට පස්සේ ඒ ඒකෙන් පස්සෙ මම ජිම් ගිහිල්ලා වර්ක් අවුට් කරලා ඒක කරේ මිනිස්සුම මේව කරන්නේ මේ මගේ මානසිකත්වය හදන්න නැත්තම් උනේ මම ගොඩක් unhealthy මම අවුරුදු 19 දී මගේ උසත් නැහැ වැඩිය but I went up to like 69 70 kgs එතකොට උනේ මම mentally I crashed එතකොට මම අම්මට කියලා ඊට පස්සේ එහෙම එතනින් තමයි මගේ fitness journey එක පටන් ගත්තේ හොඳයි දැන් ඔබ ලංකාවේ හොඳට perform කරන්න කලින් ලංකාවේ establish වෙන්න කලින් දැන් කිව්වා වගේ ජාත්‍යන්තර මට්ටමේ තරඟ වලට පවා සහභාගී වෙලා ජයග්‍රහණය කරලා තියෙනවානේ එතකොට එවැනි ජයග්‍රහණත් ලැබෙද්දි ජාත්‍යන්තර මට්ටමේ දේවල් මේ කියන්නේ ජාත්‍යන්තර නිර්මාණම කරන්න හිතුන්නේ නැද්ද මොකක්ද ඒ උනේ මගේ ගෝල් ඉලක්ක හැම වෙලේම දැන් අර අවුරුදු 19 දී මට
මාකෙරි විශ්වාසයක් ඇති වුණා හරි සංගීතය තමයි කරන්න ඕනේ එතනින් පටන් මම මගේ ඉලක්කය උනේ ජාත්‍යන්තරයට යන එක තමයි මගේ ඉලක්කය මම ඒකට ඒක ගොඩක් ලේසි පහසු දෙයක් නෙමෙයි අපි එන්නේ ලංකාවෙන් දැන් ඇමරිකාව වැනි රටකට අපි ගියාම ඒගොල්ලන් ඉස්ලාම අහන්නේ ඇයි මෙච්චර අපේ රටක මෙච්චර ටැලන්ට් ඉද්දි why should we get you from sri lanka because මට වැඩිය ටැලන්ටඩ් මට වැඩිය දහස් ගුණයක ටැලන්ට් තියෙන මිනිස්සු ඉන්නවා ඉතින් ඒගොල්ලන් අහන්නේ why should we pick you why should we sign you same with india ඉන්දියාව බලද්දී ඒගොල්ලන් හැම වෙලෙම මුල් තැන දෙන්නේ ඉන්දියාවේ මිනිස්සුන්ට අපි ඉන්නේ අපි we are a small country it's a small pond but we are big fish හැබැයි අපි big fish මෙහෙ වුණාට එහෙ ගියාම we are nothing ඉතින් ඒ ඒ process එක it's a very hard process එතනට යන එක එතනට I'm almost there හැබැයි ඒකට තව වැඩ කරන්න ඕනේ උදාහරණයක් වශයෙන් ගත්තොත් මම ගිය අවුරුද්දේ මගේ mother in law කියපු හින්දා lion king broadway එකට මම ගිහලා audition කරා ෆ්‍රාන්ස් වල मगे हस्बैंड इज प्रांश जाति के ती मांगी ऑडिशन करा मटे पाटक हम बुना पार्ट ऑफ नाला एंड दैट्स ब्रॉडवे एक एक जात्यंत्र गया वगे तमाय अब आई थिंक पोड़ी पोड़ी देवाल हिंदा हेम मिस सुने एवं मिस वच्च गुडाक देवाल तीन दैन और दहन में दी मम चीन एम पास मट आराधना आवा कावा कोहेदा टर्की तुर्की एट गिला तावा कॉम्पिटिशन एक इतना ආසියාව රෙප්‍රසෙන්ට් කරන්න හිටියේ මං විතරයි. එතන මට බ්‍රොන්ස් දිනා ගන්න හම්බ වුණා. එතකොට ස්විඩිෂ් රෙකෝඩ් ලේබල් එකකින් ඇවිල්ලා ඒගොල්ලන් ගොඩක් කැමති වුණා මගේ හැමේ පාටට තලෙලුයි අනික ටැලන්ට් එකයි වෙනස් දෙයක් එහෙම කියලා සයින් කරන. එහෙමත් මොකක් හරි වෙලා මිස් වුණා. මං හිතන්නේ අපේ ජීවිතේ ඒව මගේ ගොඩක් ඒ වගේ මිස් වෙච්ච තැන් තියෙනවා. මං හිතන්නේ ඒ ඔක්කොම එකතු වෙලා මේ ළඟකදී මං ගොඩක් මහන්සියෙන් වැඩ කරන එක්කෙනෙක්. ඉතින් ඒ මිස් වෙච්ච ඕව එකතු වෙලා මට මේ ඉදිරියට හම්බ වෙනවා මම මහන්සි වෙන තරමට ඒ ප්‍රතිඵල හම්බ වෙයි කියලා තමයි මගේ විශ්වාසය. දැන් අර හම්බෙන් සංගීතය තෝරා ගැනීම හේතුවක් කරගත්තා වගේ අර වාතිය කතා කරලා සින් කරන්න කියන්නේත් හරි හම්බෙකින් නේද? ඔව් ඒ ඒක ඇත්තටම ශ්‍රී ශ්‍යාම ලංගන් කිලින්න මිසස් අරුන්දති රංගනාදන් කිලින්න එයා කියන්නේ දෙමළ සංගීත ශාස්ත්‍රයේ එයා මේ ගොඩක් කොහොමද කියන්නේ ප්‍රවීණෙක් ප්‍රවීණෙක් ඉතින් එයාගේ පුතා ශ්‍රී ශ්‍යාම ලංගන එයා තමයි කිරිකෝඩු හිතට බාතියලාගේ එහෙම හදපු ඒ කාලේ අපේ වෝ කාලේ USA දෙකින් කරා පීස් කන්සර්ට් එකක් මේ හොඳටම මේ මේ ෆයිටින් ඒ කියන්නේ මෙහෙ මේ වෝ ゾーンස් වලට ගිහිල්ලා එහෙම අපි පර්ෆෝම් කරා මේ මේ පීස් කන්සර්ට් එකකින් මිසස් අරුන්දති හින්දා ඉතින් ඇගේ පුතාට අවශ්‍යලා තිබ්බා අලුත් කටහඬවත් ෆීමේල් කටහඬවත් එහෙම තමයි මිසිස් අරුන්දති මාර්ගෙන් තමයි අපි ශ්‍රී ශ්‍යාම ලංගුවන් හම්බ වෙලා එතනින් තමයි බීඑන්එස් අපි අඳුරගන්නේ අපි ඉස්සලම වැඩ කරේ ශ්‍රී එක්ක වැඩ කරලා තමයි ඊට පස්සේ අක්කා ඉස්සලම කරා ශහිනා බීඑන්එස් ලයික එහෙම තමයි ඊට පස්සේ පැතුම්පෙන් පැතුම්මුයි කස්තුරියේ ගීත දෙකම එකට රිලීස් වුණේ. එහෙම තමයි බාති සන්තුෂ්ව අපිට මුණ ගැහෙන්නේ. ශ්‍රී හරහක්. රයිට්. එතකොට මේ දැන් ඔබ හරිම වාසනාවන්තයි ඉන්නේ බොහොම පුංචි කාලයකදී. එහෙම නැත්නම් ජීවිතේ පුංචි වයසේදී ලංකාවේ හිටපු දවැන්ත කලාකරුවන් විශේෂයෙන් අමරදේව මහත්මයා, එතකොට ඉන්දියාවේ ශංකර මහදේවන්, ආශා බෝස්ලේ වගේ දවැන්ත චරිතනේ ඔබට ඇසුරු කරන්න ලැබෙන්නේ. ඒක හරිම හම්බෙන් ලැබෙන අවස්ථාවක්. ඒ අත්දැකීම කොහොමද ඒක තමුන් ගත්තේ මොන විදිහට තමුන්ගේ ජීවිතේට? ඔයා කිව්වා හරියටම හරි. මම ගොඩක් වාසනාවන්තයි. ඒත් එක්කම ඒ වාසනාවත් එක්කම මං හිතන්නේ අපිට ජීවිතේ ඕනම තැනකට යන්න අපිට ඒ hard work එකක් අවශ්‍යයි. ඒ අනික ඒ වගේ දවැන්ත චරිත වලින් ඉගෙනගත් දේවල් බොහෝයි. කියන්නේ ආශා බෝස්ලේ උදාහරණයක් වශයෙන් ගත්තොත් එයා කියනවා එයා තාමත් එයා හැමදාම බීච් එකට ගිහිල්ලා එයා ෂී ප්‍රැක්ටිසස්. එයා කියනවා මගේ අක්කා හැම නැහැ හැබැයි. අක්කා ගිව් අප් කරලාලු තියෙන්නේ. එයා කියනවා නැහැ. අපේ අපි වයසට යන්න යන්න අපේ අපේ රේන්ජ් එක චුට්ට චුට්ට බහිනවා. So you have to keep practicing. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් මම ඉගෙනගෙන තියෙනවා. ඒතර මාස්ටර් අමරදේව. මාස්ටර් අමරදේව රෙකෝඩ් කරනකොට අද ගොඩක්
අද කාලේ සංගීත 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 කරන කට්ටිය ඔටෝ ටියුන් පාවිච්චි කරනවා. හැබැයි මෙතුමා නෝට් ෆෝ නෝට්ස් ඒක කිව්වා. එන්නේ එදා යාට හොඳටම සනීපත් නැහැ. එයා හරි වීක් හිටියේ. හැබැයි එයා ලස්සනට මෙහෙම කර කර හැම නෝට් එකක්ම කිව්වා. එයාව ගයිඩ් කරන්න යාගේ පුතා රංජන අයියා හිටියා. හැබැයි ඒ වගේ දේවල් අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. අද කාලේ ගොඩක් මිනිස්සු ෂෝට් කට්ස් නේ හොයන්නේ. නෝ. There are no shortcuts. It's always the long, අපි long long cut එක ගන්නකොට තමයි අපිට ඉගෙන ගන්න දේවල් අපි fail වෙන තැන් තියෙනවා. ඒව වලින් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. So I always say even මගේ තරුණ කට්ටිය ගොඩක් තරුණ කට්ටිය මගෙන් advice අහනකොට I always say there are no shortcuts. Then සමහර කට්ටිය කියන මේ then very random කෙට්ටුවෙන්න බෙහෙත් බිව්වද මං කියන බෙහෙත් බොන්නේ නැහැ ඒවා එතකොට short term results විතරයි අපිට ඕනේ long term it has to always be long term so ඒ වගේ දේවල් මං ගොඩක් ඉගෙන ගත්ත දේවල් තියෙනවා මේ දවන්තයන් and මං හිතන්නේ it's also because of hard work මගේ commitment එක හින්දා තමයි මං හිතන්නේ god has given me the opportunity මම ඇහුවොත් එහෙම අපි විරාමයක් ලබා ගන්නත් ඕනේ ඊට කලින් බොහොම කෙටියෙන් ඇහුවොත් එහෙම ඔබ ජීවිතේ ගොඩක් දේවල් හරි සුබවාදීව ධනාත්මකව දකින්න කෙනෙක් නේ එතකම කලින් උත්තරේ දී කිව්වා මේ ගොඩ දෙනෙක් රිස්ක් ගන්න බයයි බයයි එතකොට ඒ කට්ටිය ගමන එතරම් අඩු වෙනවනේ එහෙම නැත්නම් නතර වෙනවා දැන් ලොකෝ මේ ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා පොසිටිව් තින්කින් එතකොට ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් මේ වගේ දේවල් වලට මිනිස්සු ගොඩක් එකතු වෙලා තියෙනවා ඔයා මේ වගේ දේවල් ගැන විශ්වාසයක් තියෙනවද පුංචි කාලේ ඉඳන් පුංචි කාලේ ඉඳන් හැබැයි මේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියන දේ මම ඉගෙන ගත්තේ පහු වෙලා හැබැයි මම පොඩි කාලේ ඉඳන් හරි ගෝල් ඔරියන්ටඩ් දැන් හිතමු ඔලෙවල් කරන කාලේ එතකොට මම ලීනා මම හැම වෙලෙම ගෝල් මේ ලිස්ට් එකක් හදලා ඒව ඔක්කොම අචීව් කරන එක්කෙනෙක් ඉතින් මම ඔලෙවල් කරන කාලේ ඉන්න මම pass your O levels well මම ලියන්නේ get 10 A's because ඒ ප්‍රෙෂර් එක මගේ අම්මා තාත්තා දුන්නේ නැහැ දැන් අද සමහර අද විතරක් නෙමෙයි ගොඩාක් parents ලා ප්‍රෙෂර් කරනවා ළමයින්ට that's peer pressure you have to get 10 A's ඔයා ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ හැබැයි අහන්නේ පුතා ඔයා මොකද කරන්න ආස ඒව අහන්නේ දැන් මගේ දෙමාපියෝ කවදාවත් අපිට ප්‍රෙෂර් කරලා කිව්වේ නැහැ no you have to get 10 A's you have to be this you have to do that මේ ළඟකදී මං තාත්තගෙන් ඇහුවා තාතක අපේ මාගේ දෙමාපිය දෙනම සංගීතය කරේ. ඉතින් මම තාතගෙන් ඇහුවා තාතක දැනන් හිටියද මමයි අක්කයි අම්මා තාත්තා වගේම සංගීතය කරයි කියලා. එතකොට එයා කිව්වේ තාත කිව්වා මට ඕනුනේ මගේ ළමයි හතර දෙනා ඒ කියන්නේ to be stable to be independent. ඒ හත් ඒක මගේ ළමයි හතර දෙනා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ පසුබිමක තමයි අපි හැදුනේ. ඉතින් කවදාවත් peer pressure එකක් තිබෙන්නේ නැහැ you have to get 10 A's and all of that. So my use right okay pass your O levels well එතකොට අවුරුදු 18 ලැබෙනකොට you have to buy තර්මන්දානා driving license or lose weight buy your vehicle ඉතින් මං ඒ වගේ තමයි පොඩ පොඩ මමත් එහෙම තමයි මම in life මම develop වෙලා මම කොහොමද කියන්නේ I achieved things through goals like example මම When I was 21, my goal was මං කොහොම හරි ගන්න කාර් එකක්. මං කොහොම හරි සල්ලි එකතු කරලා අවුරුදු 21 දී මං ගත්ත වාහනයක්. ඒ වගේම ඊට පස්සේ මගේ අනිත් goal එකුනේ ගයක් ගන්න. ඉතින් it's පොඩි පොඩි දේවල්. So you එක ලියනකොට අපේ subconscious එකට යනවනේ. එතකොට ඒක automatic එක active වෙනවා. So ඊට පස්සේ තමයි law of attraction කියන දේ මම ඉගෙන ගත්තේ. So I believe in positive thinking and most importantly to believe in God. Because other positive thinking unata wedak naha if you are not a nice person mama hama welime hitena deyak thamai mage taatha kiyana deyak apita hama welime remember there's someone always watching punchi kare therunne then kiyana kota kawura hari balang inna kiyala api wate gihila balangala god is watching etakota ne api honda narka de api igana ganne so e wage dewal I think it's important to be positive because api positive hitena taramata thama api positive attract karanne anika me langakedi man thawa deyak igena gatta api universe ekak thiyenane api eliyata dana de thama apita ai enne universe ekata therenne neha honda naraka kiyanne mukakda kiyana eka universe ekata therenne how apita feel wena vidhiya so pori nam ek wage I think if I'm feeling good if I'm happy universe ekak hitanne aa මෙයා හොඳ මූඩ් එකක ඉන්නේ අපි තව මෙයාට to feel good තව දේවල් දෙමු and if I'm feeling bad
universe thinks me in a bad me feel again me she's not feeling good api meata to feel bad tava deval demu so you attract what you put out they think mama even samhar davas thina off days off my days habai man kohomari ekin hari man mokak hari hitena man mam ekeni mama grateful wenna mama hitena mata andak dunnata thank you for giving me a comfortable bed mata fan ekak dunnata thank you samahara minusunta eka wat naha thank you for giving me a house thank you for giving me water mata kanna den ekata thank you so the more grateful you are the more things you achieve to be grateful thing eka thama mage mindset ekak kiwa hariyatama hari ada katha karanna dila thiyenne athi ena katha karanna wedi thamanda hondai ape ethin me katha baha tawadulatath idiriyata karagena yannata sodanam coffee studio thula ita pera palama virama laba ganna me sodanam හොඳයි විරාමෙන් අනතුරුව නැවතත් කෝෆී ස්ටුඩියෝ එකක් ඉන්නේ. එතන දෙවන විශේෂාංගය ඔබ දන්නවා අපි පැමිණෙන ආරාධිත ශිල්පිනියගේ කැමැත්ත පරිදි ප්‍රශ්න අහන්නේ. එයන් අපි බලමු උමාරියා තෝරගත්තේ මොකක්ද. Overrun. හොඳයි උමාරියා කැමති කුව විශේෂයෙන්ම කාන්තාවන් ගැන කතා කරන්න. කාන්තාවන් සවිබල ගැන්වීම ගැන, එම්පවර්මන්ට් ගැන කතා කරන්න. අපේ ඉන්ඩස්ට්‍රි එකම පටන් ගමුකෝ. මේක ලේසියිනේ. බොහෝ විට अभी दंग विनत रटोल दखल तीन गायिकावा नति तरम इतकोट खाता संगीत खंडा मोन तरम तीन इतकोट वादने कर्ण शिल्पिनी बहुदने किन्न नमूत मेकान अंका हरियाडु गायिकावन गो हरिम अतल कि वादने पत्न हिमाय संगीत खंडा पत्ति बिलवत्त हिमाय मुख खावन मेतन अकमे खावन मेतन दिन्न මහිතන්නේ ඔකට කාරණාවන් ගොඩක් තියෙනවා එකක් තමයි පෞල් වලින් තියෙන එන්කරේජ්මන්ට් එක. ඒ කියන්නේ ගොඩක් කට්ටි හිතන්නේ කලාවට ගියොත් ඒක සමහර පෞල් ඒක නරක දෙයක්. අනික තමයි සමහර කාන්තාවන් ඉන්නවා කලාවෙන් පටන් ගන්නෙ හැබැයි ඒක නම් විවාහ වුණාට පස්සේ අයින් වෙනවා. සමහර කට්ටි ඉන්නවා කලාවට හොඳ සින්දුවක් දානවා හැබැයි ඒකේ අර පැවැත්මක් නැහැ. There is no මේ ඒක මේ අපි මොකක් හරි දෙයක් කරනකොට It has to be constant ne ek neh mang hitanne kaanthawan mama attrema godak empowerment gana katha karana kota mama godak there are so many factors involved issalama thamai financially kaanthawak financially stable wennone meka godak godak ekeni not everybody have a majority pirmi parshave hitanne kaanthawak ekeni financially independent una kiyanne ඒගොල්ලෝ හිතන්නේ දැන් better than men නැහැ when a woman is financially independent and stable මං හිතන්නේ even විවාහ වෙනකොටත් ඒක 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 balance වෙනවා දැන් තාමත් අදටත් ගොඩක් පෞල් වල ගොඩක් මිනිස්සු හිතන දෙයක් තමයි කාන්තාවක් කුස්සියේ ඉන්න ඕනේ කියන අර mentality එක තමයි ඉන්නේ දැන් times have changed දැන් ගොඩක් අපි බලන ආපස්සට ගිහලා බලනකොට there are marriages 50 years celebrate කරනවා. අද වෙනකොට විවාහ they don't it doesn't last. එනේවට ගොඩක් හේතු තියෙනවා. My mindset is අපි එන්නේ තනියෙන්. We are born, we don't bring anything. අපි මැරෙනවා. මම අද මට මේ කටහඬ නැති වුණොත් please don't do that. කටහඬ නැති වුණොත් හෙට මිනිස්සු මාව ගණන් ගන්නෑ. It is all temporary. මගේ දැන් හිතුම මගේ තාත්තා මගේ වාහන අරන් ගිහලා හප්පනා කළා එයාට අප්සෙට් හැප්පුවා කියලා මං කියනවා ඕක අපිට ගෙවල් හදා ගන්න පුළුවන් ඔය මටීරියල් දේවල් ඔව ගණන් ගන්න එපා same with my husband එක දවසක් මේ පොඩි පොඩ්ඩක් නොක් කරා කියලා එයා ෆුල් අප්සෙට් මං කිය අප්සෙට් වෙන්න එපා ඕක ඉන්ෂුරන්ස් දින ඉන්ෂුරන්ස් අර හදන්න පුළුවන් ඒ වගේ නෙමෙයි මේ අනුස්සගේ හිත හදන්න ඒ තුවාල මේ සනීප කරන්න ගොඩාක් කාලයක් යනවා. ඉතින් මේ ඔක්කොම දේවල් අපේ හිතල තමයි අපි ජීවත් වෙන්න ඕනේ කියමින් මම මේ කතාව අවසන් කරමි. මොනද දෙය කරන්න පුළුවන්. හරි. දැන් ලංකාවේ දේශපාලනය ගත්තත් ක්‍රීඩා ක්ෂේත්‍රය ගත්තත් ගොඩක් වෙලාවට මේ කාන්තා නියෝජනය කියන එක හරි සීමිතයිනේ. විශේෂයෙන්ම මේ
ආරක්ෂක අංශ ඒවයේ ගොඩක් මේ කාන්තා නියෝජනයේ ගොඩක් දුරට සීමිත වෙලා තියෙනවා සහ කාගෙන්වත් බලපෑමක් නැහැනේ කාන්තාවන් මේකට දායක කරගන්න එපා කාන්තා නියෝජනයේ සීමිත කරන්න කියලා කවුරුත් අපිට කියන්නේ නැහැ ඉතින් ඇත්තටම මේක ප්‍රශ්නයක් නෙමෙයිද මේ කාන්තා නියෝජනයේ සීමිත වීම අපේ රට තුල එක ඇත්තටම ලොකු ප්‍රශ්නයක් සංගීත ශාස්ත්‍රයේ ගත්තම මේ පොඩ්ඩක් ඉන්නේ කාන්තාවන් මම කියන්නේ යන් ටැලන්ට් දැක්කම ඔන්ලයින් මම ඒගොල්ලන්ට පර්සනලි මෙසේජ් කරලා කියන ඕගලන් වගේ ආයව අපිට අවශ්‍යයි මේ සංගීත ශාස්ත්‍රය. ඒතර තමයි අපි සොලිඩ් වෙන්නේ. බිකස් කාන්තාවක් නැතුව මේ ලෝකේ ගෙනියන්න බෑ. ඉට්ස් ද සේම් වේ ෆර් පිරිමික්. ඒක වෙනම දෙයක්. හැබැයි විතවුට් අ වුමන් යූ කාන්ට් සස්ටේන්. අම්මා කෙනෙක් නැතුව පුළුවන් ද පවුලක් රන් කරන්න බෑ. You can't. You just does not happen. Manghitane me ye pereda manghitane apay first pilots, two female pilots. Ek lokote gyan hai. Abe ek dakkade ke dalte pe comments. Apay minister kiya thi beva. Aar kindiya ta nikang pagal daan na mage. Eva gane thame katha karane. E kanta man didna achieve karpo deva gane katha kare na hai. तो ओके आपे तीन में आपे 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 समाजे ये हितने विधि हरी हरी कहता है अतर में ये हितने विधि है लाइक आराम हम खालिंग दे पे एग्जांपल लेके कांता वाक अवेल परफॉर्म करो ये लामे तो दांगे ले या इन्हें होंडे पावले किंग ने में है भाई आगे टैलेंट का गाना कथा कराने सो वी हैव दिस प्रॉब्लम इट्स गोडा कांता वाक अतर में क्यों बाया इधर टेन एक बाया मिनिस्सु हम मेले में क्या मिनिस्सु मुनादी हितने लेट्स से हस्बैंड एंड वाइफ हस्बैंड घना ඇති වෙන්න දෙපැත්තම වෙනවා ඔකේ there is abuse towards men and women අපි කාන්තාවක් ගැන කතා කරන හිඳ මම කියන්නේ she is a victim of abuse හරිද එයා ගිහලා පවුලට කියපුවාම මට මෙහෙම දෙයක් වෙනවා මම මොකද කරන්නේ මට තව ඉන්න බෑ පවුල මොනවද කියන්නේ පිස්සුද ඔක හොම බේරගෙන ඉන්න සමාජ මිනිස්සු මොනවද කියන්නේ අපිට that is the kind of mindset we live අපි හැම වෙලෙම ජීවත් වෙන අනෙක් මිනිස්සු කියන දේවල් කියන හිතර තමයි ජීවත් වෙන්නේ ඉගෙනගෙන තියෙන්නේ ඒක දැන් හිමීට කැඩීගෙන එනවා දැන් උමාරි අර ඒ කියපු කාරණාවෙන් මට අහන්න හිතුණා ඔව් දැන් ගොඩක් වෙලාවට වැඩ කරන කියන්නේ සේවා ස්ථානයේදී අපහසුතාවයට පත් වෙන දේවල් සිද්ධ වෙනවා කාන්තාවන්ට එතකොට මගතොටේදී වෙන්න පුළුවන් බස් එකේදී කෝච්චියේදී වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපි හිතමු අපි හැමෝම නියෝජනය කරන මේ කලා ශාස්ත්‍රය කියලා රංගපාන දෙන ගෑන්ලම් එක්ක යම් කිසි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි මේ දේවල් එලියට එන්නේ හරි අඩුවෙන්. සමහරක් විට ජනප්‍රිය වෙන්න ප්‍රසිද්ධ වෙන්න තියෙන කැමැත්ත හින්දා ඉවසගෙන ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බය හින්දා කටබහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් මේ නීතිය ඉස්සරහා මේ හැමෝටම අවස්ථාවක් දීලා තියෙනවානේ. කාර්යාලයේදී වේවා, මගතොටදී වේවා, කලා කටයුත්තකදී වේවා. එහෙම මේ අසාධාරණයක් වෙනවා නම් හෝ බලපෑමක් වෙනවා නම් නීතිය ඉස්සරහට එන්න ඉඩ අවකාශ තියෙනවා. නමුත් එහෙම එන ප්‍රමාණය අඩුයි. मोस्ट इंपॉर्टेंट मिनी मुखद हितान हस्बैंड एंड वाइफ हस्बैंड वाइफ टे घाला वाइफ पुलिस इतना लज्जा वक अभी कुहमत जीवत्न एक वटी ने गर्ल गिहारी ए बॉय गिहारी ए सतुट अपट था वटी ने मेक इद्रीट वील कथाकरण तब मिनी मं हरी मम मगे प्लाटाम मम एट मिनस गोड़ा मम हमेल हिना वेला मेम इनकने अब मम मे टापिक्स वेट मम गोड़ा गैबरी वेडकर एक्ट मम गोड़ा कैपेला वेडकर स्पेशली चिल्ड्रन एज वेल अभी मे प्लाटाम मंगिता देवी मट मे प्लाटाम दील तीन तव हेतु बिकाज मम मेवगैन भयन तो कथा कर मे लंगक दी मम इंस्टाग्राम सह फेसबुक के ओपन करा वन प्रॉमिस के पेज का ए अरे सुइसाइड रेट्स वैड्यू ना कि मं वी हेव अ डिप्रेस्ड यूथ एक नोट कथा करान थिंग ए एट ए के वैड कट यूथ मम करना एक नोट कथा करान बिकॉज मंगित ने देता मैं अभी डिप्रेस्ड के लिए क्यों पाँ डिप्रेशन ने कि आप एलियट एन पुलवा आप एक कथा करो वितर है भाई अद खाले डिप्रेशन दे मंग आवेल वा मगे अम्मा मंग आवेल क्यों अम्मे मट मट अपसेट मम हितना मट डिप्रेस के गोटा मेनस क्या ओ पिसुन कथा नौ कर निदा गाने के लिए तो मैं क्या बिकॉज एक ही यार गैम्पुर दान लेना है इट्स वेरी एक मेरे मार सीरियस टॉपिक है का मामा गोटा डिप्रेशन वर्ट आई वॉज अ डिप्रेस पर्सन नॉट एनी मोर मामा अरे मामा खाली क्यों है आप ही हितने दे तो मैं लिए तो दान के ला माँग ये बच्चे ने पावच करने का नेवत हुआ मामा क्यों आई एम फीलिंग डिप्रेस्ड के लिए क्यों पुगा माँग ये मामा यूनिवर्स के लिए खाद किया ने आई एम डिप्रेस इतिंग एक मत मैं आम माँ एक अरे बच्चे ने पावच कर स्टॉप यूजिंग द वर्ड आफ्टर दैट
මුඛකරි ඔෆ් ගියත් මං කියන්නේ නෑ නෑ අද දිනේ චුට්ටක් ඔෆ් හැබැයි I'm okay අර ඒ ඒ ටික ඒවා it's important to make මේ ඒක අපි දන්නේ නැති කට්ටිය ඉන්නවනම් ඒගොල්ලන්ට ඉගෙන ගන්න දේවල් තියෙනවා බොහොමයක් ඉතින් මම මේ platform එක හැම වෙලේම පාවිච්චි කරන්නේ මගේ සංගීතය වගේම දැනුම් දෙන්න these are very important things that we have to tell them මගේ තාව හිටියා යාළුවෙක් she was in an abusive marriage එයාට එන්න බයයි මුංචි පුතෙක් ඉන්න එන්න බයයි එයාට බයයි මෙයා මෙයා හොයාගෙන ඇවිල්ලා මරයි කියලා එච්චරට බයයි මං උදව් කරා මං උදව් කරලා මම ගිහිල්ලා මම යාව පොලිස් ස්ටේෂන් එක ගිහිල්ලා මම දැම්ම මේකක් එතනට ගියා මේක තව එකක් ඊට මේ පොලිස් කොන්ස්ටේබල් ඇවිල්ලා කියන මිස් උමාරි මිනිස් හිතන්නේ මගේ මොනයි මිස් කේස් එකක් කියලා ඉතින් ඒත් මට ඒක ගාණක් නෑ උදව් කරන්න පුළුවන් නම් එච්චරයි මං හිතන්නේ කාන්තාවන් මාර they play a very important role so we have to empower them e wage me thamai pirima hitanne piriminta ida ida avasthawa wedi den mage patten gattot me shestret mama mara katu kala thamai me ævila thiyene mage hame paata prashnayak vela thiyena she is too dark eya kota wedi habai antimata karikila karikila meka hinna mage kata handi hinda kohomani mata wede ena etakota gewana kota ape mukak hari hitumu artist A and mama artist B ara balance ekai there has to be equality ne equal pay ekak innone ewata mama fight karala thiyena mama ara issellama kiyu man issara katha karanne hari introverted mama dan katha karana e asadharaneyata mama kemathi ne hari api ena break ekak karan thara katha karana me coffee ekata kalin wathura mun hari gas හොඳයි එහෙනම් අපි තවත් විරාමයක් ලබා ගන්නවා කොෆී ස්ටුඩියෝ තුලින් නැවතත් බොහොම ඉක්මනින් ඔබ මුණ ගැහේ හොඳයි විරාමයෙන් අනතුරුව නැවතත් කොෆී ස්ටුඩියෝ එක එකතු වෙන්නේ වැඩසටහනේ තෙවන විශේෂාංගය ඉතින් ඔබ දන්නවා අපි අපේ ආරාධිත ශිල්පිනිය පිළිබඳව එක්ක තම ශේෂ්ත්‍රයේ තිබෙන පොදු කරුණු ගැන ඇගේ අදහස් මොන වගේද කියලා දැනගන්නට සූදානම් වෙන්නේ එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි ෆ්ලෑෂ් සෙග්මන්ට් එකට මම හිතන්නේ උමාරියා දේශපාලනයට රැගෙන මේ පළමුවෙනි වැඩසටහන ඒ තරම් අදහස් තියෙනවා හිතේ ගොඩක් අදහස් තියෙනවා හොඳයි අපි දැනුත් පුළු පුළුවන් විදිහට කතා කරමු දැන් ඔබේ ගායනය පිළිබඳව කිසිම ගැටලුවක් නැහැනේ මේ ලංකාවේ කිසිම කෙනෙක් ඔබේ ගායනය පිළිබඳව විවේචනාත්මකව කතා කරලා නැහැ කිසිම අවස්ථාවක හැබැයි ඇතම් අවස්ථාවල ඇතමුන් අදහස් පළ කරා ඔබ මේ රටේ ඉන්න ජේෂ්ඨ කලාකරුවන් සහ කලාකාරණියන් විශේෂයෙන් ගායක ගායිකාවන්ටත් වඩා බොහොම ඉහළ තැනක ඔබේ ගායන පරාසය තියෙනවා කියලා. එතකොට ඔබ බොහොම පුංචි කෙනෙක්. හැබැයි මේ කිසිම අවස්ථාවක ඔබ ඔබේ අදහස් පළ කරන්න ගියේ නැහැ. ඒව අහගෙන ෂේප් එකේ හිටියා. මොකක්ද ඔබ හිතුවද ඒ කතාව ඇත්තටම එහෙමද නැත්නම් ඔබ හිතුවද මේකට කටහැරලා නිකන් මේ කොහෙවත් තැනක නිකන් ගෙදා ගන්න වෙයි කියලා. දෙවෙනි එක එකක් පුංචි කාලේ ඉඳන් අපේ තාත්තා හැම වෙලේම අපිට කියපු දේ මටයි අක්කටයි අපිනේ ගොඩක් අර සංගීතයට බර හින්දා කියපු දේක් තමයි අපි සින්දු අපිට කියනවා ඔයගොල්ලන්ට හොඳට සින්දු කියන්න පුළුවන් හැබැයි අමතක කරන්න එපා ඔයගොල්ලන්ට වැඩිය තව හොඳට සින්දු කියන්න පුළුවන් මිනිස්සු ඉන්නවා ඒ ඒ හම්බ වෙච්ච කොම්ප්ලිමන්ට් එකට මම ඇත්තටම thank you කියනවා හැබැයි අපිට මේ කාන්තාවක් හැටියට මේ platform එක හදලා තියෙන හදපු කලාකාරිනියන් ඉන්න ගොඩක්. ඉතින් ඒක විවේචනය කරනවා කියන්නේ මං ඒකට එකඟ නැහැ. ඒගොල්ලන් හින්දා තමයි අපිට මේ platform එකක් හැදිලා තියෙන්නේ. අනික ඒක හොඳ compliment එකක්. මම හැබැයි කවදාවත් හිතන්නේ නැහැ මගේ mindset එක හැදිලා නැහැ මං මේ ඔක්කොමලාට වැඩි හොඳට ගායනා කරන්න පුළුවන් මගේ මට පරාසයක් තිබ්බට මම ඒක මෙහෙමයි ගායකාවක් කියන්නේ ලොකු පරාසයක් තියෙන්න ඕනේ ගායනා කරන්න අපිට පොඩි මේ range එකක් තියෙන්න පුළුවන් හැබැයි මම නම් හිතන්නේ if you are a musician අපි සංගීතයක් තුලින් අනිත් එක්කෙනෙකුට කතා කරනවා නම් then you are a successful singer think you don't have to have a big range ඉතින් ඒ වගේ ගොඩක් අපේ ආටිස්ලා කලාකරුවන් සංගීතඥයින් ගොඩක් අපිට මේ platform එක හදලා දීලා තියෙනවා. ඉතින් මගේ mindset එක ඒ වගේ mindset එකක්. මම ඒවට ගොඩක් tension දැන් ගොඩක් කට්ටිය ඇවිල්ලා compliment කරාට ඒක මම කවදාවත් ඔලුවට යන්නේ නැහැ.
ගිහිල්ලත් නැහැ. ඒ අපේ තාත්තා අපිට මෙහෙම පටස් කාලා පොලේ පහ ගාලා ඉන්න අපේ පුංචි කාලේ ඉඳන් හදපු හින්දා. අදටත් කවුරු හරි ඇවිල්ලා කිව්වා ඔයා ෂෝ එකකට පස්සේ ඇවිල්ලා කිව්වා ඔයා ලස්සන සින්දු කියලා. හැබැයි මම දන්නවා ඒ ෂෝ එකේ මම මෙන්න මෙතන ෆ්ලැට් සින්දු කිව්වා. මෙතන මම අන්ඩර් පිච් කරා. මෙතන ඔක්කොම දන්නවා. ඒ අපේ හැදිච්ච පසුබිමත් එක්ක අපේ අම්මා තාත්තා හැම වෙලම අපිට ඇත්ත කිව්වේ. බොරුවට තාත්තා කවදාවත් මෙහෙම කරලා තට්ටු කළ කිව්ව නැෂා ඔයා ලස්සන සින්දු කිව්ව නෑ. Never. He said හොඳට කිව්වා. හැබැයි මේක ඉම්ප්‍රූව් කරන්න ඕනේ. අරක තමයි හැම වෙලම වැඩ කරන්නේ. ඔයාට වැඩිය තව ගොඩාක් ටැලන්ටඩ් කට්ටි ඉන්නවා. හැබැයි වෙනස ඔයාට තියෙන ටැලන්ට් එකෙන් ඔයා කොහොමද ඒකෙන් උපරිමයක් ගන්නවා කොහොම how hard do you work? Because the hardest work you have to be the hardest worker in the room. ඒක තමයි අපිට හැම වෙලම කිව්වේ. ඉතින් ඒ වගේ මයින්ඩ්සෙට් එකක් තියෙනකොට ඒ වගේ දේවල් ගොඩක් ඉෆෙක්ට් වෙන්නේ නැහැ. හොඳයි මම ඊළඟට අහුවත් එහෙම දැන් ඔබ ගායිකාවක් විදිහට දැන් උපයාගෙන තියෙන දේවල් වෙනත් ගායිකාවක් සමහර කට අවුරුදු 60 70ක් ගත කරන්න ඕනි වේ ලබා ගන්න. ඔබ අවුරුදු 25ක් 30ක් වෙද්දී බොහෝ දේවල් ළඟා කරගෙන ඉවරයි. එතකොට ඊළඟ ඉලක්කය මොකක්ද කියලා හෙව්වොත් මොකක්ද? ඊළඟ ඉලක්කය තමයි මගේ ෆස්ට් ඉලක්කය හැම වෙලම වෙලා තියෙන ජාත්‍යන්තරයට යන්න. ඉතින් ඒකට මම ගොඩක් විහිසනා ඒකට ගොඩක් වර්ක් කරනවා. අර මං අර කලින් කිව්ව ඇමරිකාවට ගියාම ඒගොල්ලන් අහන්නේ ඔයාගේ මොකද්ද විශේෂත්වය? අන්න ඒ විශේෂත්වය තමයි ඒක ඒක තමයි දැන් අපි ඒ ෆෝමියුලා එකක් තියෙනවා. ඒ ෆෝමියුලා එක හොයාගෙන තියෙන්නේ දැන් අපිට තියෙන්නේ ඒ අප්‍රෝච් කරන එක ටික විතරයි. කන්ටැක්ට්ස් උත් තියෙනවා. ඇන් අනික මම තව හොඳ උදාහරණයක් දෙන්නම්. දැන් බලමු අපි ප්‍රියංකා චොප්‍රා. She comes from India. එයා එහෙ ඒගොල්ලන් පේ කරන සිස්ටම් එක අපේ සිස්ටම් එක සසඳන්න කොහෙත්ම බෑ. එයා ඇමරිකාවට ගියේ කොහොමද? She had sponsors. She had people who wanted to invest because ඒගොල්ලෝ යාව බිලීව් කරපු හින්දා ඉන්වෙස්ට් කර. දැන් අපේ ලංකාව වගේ දැන් මාව කවුද ස්පොන්සර් කරන්න ඉන්නේ? අපි හම්බ කරන මේ මුදල් අපිට සසඳලා බලන්න බෑ because we are nothing compared to them. So it's a lot. අපිට we have to work so much harder to get there. ඒක කොහොම හරි මම කරනවා. කොහොම හරි කරලා තමයි මම මැරෙන්නේ. එක සිංහයක් හරි හිට කළා කියලා මම කොහොම හරි ඒක කරනවා. මට ඕනේ අපේ ලංකාවේ සංගීතය කොහොම හරි ජාත්‍යන්තරයට ගෙනියන්න. ඒක තමයි මගේ ඉලක්කය. It has always been my goal and that is my ultimate goal. ඒකත් එක්කම හැබැයි එහෙම තිබ්බට මගේ ප්‍රයිවට් ලයිෆ් එකෙන් ගත්තොත් මම හරි ආසයි calm ජීවිතයක් ගත කරන්න. Peaceful, comfortable life. හරි charm විදිහට තමයි මම ජීවත් වෙන්න ආස. To be happy. My goal, ultimate goal is to be happy. හොඳයි දැන් ඔබ දුන්න මේ පිළිතුරත් එක්ක මෙහෙම දෙයක් අහන්න හිතුණා. දැන් ලංකාවේ සංගීත ශාස්ත්‍රය ගත්තොත් තරුණ පරපුර වැඩිහිටි පරපුරේ බොහොම දක්ෂයෝ ඉන්නවනේ. ඒ වුණාට ජාත්‍යන්තරයට යන්න සහ ජාත්‍යන්තරයට යන්න උත්සාහයක් ගන්නෙ බොහොම සීමිත දෙනයි. ඔබ කිව්ව විදිහට දැන් අපි මේ ලැබෙන අවස්ථාවන් ගන්නෙ නැද්ද? එහෙම නැත්නම් ලංකාව පොඩි රටක් නිසා අපිට අවස්ථාවන් ලැබෙන්නේ නැද්ද? නෑ නෑ අවස්ථාවන් හම්බ වෙනවා. එකක් you have to work very hard. සමහර කට්ටිය ආ නෑ ලංකාවේ දැන් හැදිලානේ තියෙන්නේ අතහැරලා දාන්න. අර ලේසි හින්දා. අර it's not just in Sri Lanka. මං හිතන්නේ මිනිස්සුන්ගේ it's ඒක nature එක. අපි යම් කිසි දෙයක් කරාට පස්සේ අර කම්ෆර්ටබල් වෙනවනේ. කම්ෆර්ටබල් වුණාම අතහැරලා දානවා. දැන් මට I don't like to be comfortable. එතකොට මොකක් හරි අඩුවක් තියෙනවා. I want to keep going. ඒ මගේ හැටි. ඒ මං හැදිලා තින්නේ විදියට. අර පුංචි කාලේ මම ලිස් ලිව්වේ. අර ඒ පුංචි කාලේ ඉඳන් ඒ මගේ මයින්ඩ්සෙට් එක හැදිලා තින්නේ විදියට. ගොඩාක් අපිට ඔපචුනිටීස් තියෙනවා. එකක් තමයි අපි ආර්ථික වශයෙන් ගත්තොත් it's difficult. හැබැයි අපිට if there's a will there's a way කියන්නේ අපිට මොන හරි දෙයක් ඕන නම් ඒ කරා ගමන් කරන්න අපිට ඕනම නම් ඒක කොහොම හරි අපිට ඒ පාර හැදෙනවා. ඉතින් ඒ මයින්ඩ්සෙට් එක සමහර කට්ටියට නෑ. සමහර කට්ටිය අතහැරලා දානවා. ලංකාවේ තියෙන ටැලන්ට් එක ගැන කතා කරන්න ගියොත් කොහොම ටැලන්ටඩ් රටක්ද මේක? මම unfortunately we have to ara mindset ekak hadila samahara kattige hadila thiyenne eka eka api kadannone and you have to keep working keep going e target ekak mama kawadath atharinne if I want to lose 2 kilos I will lose 2 kilos if I want to eat bread I will eat bread කොහොමරි පාන් කාඩේ තිබ්බේ නැත්නම් මම පාන් එක හදලා හරි පාන් එක කන මං මගේ ඒ පුංචි කාලේ ඉඳන් හැදිලා තියෙන මයින්ඩ්සෙට් එක and I think it's again a ප්‍රෙෂර් දාන්න නෙමෙයි but never to be comfortable comfortable වුණාම then your dream is done you have to have hari make achieve kara then what's next
ඒ ඇටිටියුඩ් එකකින් ඒ මයින්ඩ්සෙට් එකකින් තමයි ඉන්න ඕනේ. ඉතින් ගොඩක් කටේ ඒක එක නැහැ. ඒක කියන්න දුකයි. ඒක නැහැ. කම්ෆර්ට් zone එකකින් හෙල්ලෙන්න කැමති නැහැ. මම නම් කොහොමරි කරලා මොකක් හරි කරනවා. I will do it. If I say මම next year වෙද්දි මම මේක කරනවා මම ඒක කරනවාමයි. And මගේ දැනටත් මම ලිස්ට් ලියනවා. මගේ තියෙන ලොකු white board එක. White board එකේ මම ලියන අදටත් ලියනවා. සුපර්මාකට් යන්න ඕන නම් සුපර්මාකට් එකට ගන්න ඕන දේ ලිස්ට් ලියනවා. නැත්තම් I miss it. ඒක මිස් වුණොත් අර මම එච්චරට පුරුදු වෙලා ඒක මිස් වුණොත් ඒක මට අඩුවක් වගේ. ඉතින් ඒ වගේ පොඩි පොඩි දේවල් clean the house. You have to do this. Do the laundry, do this, do that. මම ඒව ලියන අදටත් ලියනවා. ඒකම තමයි දැන් මගේ mother in law මගේ sister in law මේ දවස් ටික ඉන්න හැමදාම ලිස්ට් ලියන තමයි අපි වැඩේ දවස පටන් ගන්න. හරි මේක කරන් තියෙන laundry එකට ඇඳි තියෙන මේ bed sheet එක ගන්න තියෙන මේ මේ සපත්තුව ගන්න තියෙන මේ mug එක ගන්න තියෙන ඒ එහෙම. Then it's easy. එතකොට you know දවසේ you have achieved something and ඒක අපේ හිතටත් හොඳයි. Right. හරි. අපේ කතා බහ තුල තවත් ඉස්සරහට යන්න ලෑස්ති. උමාරියා එක්ක තවත් විරාමයක් ලබා ගන්න ඕනේ. නැවතත් බොහොම ඉක්මනින් ඔබ මුණ ගැහේ. හොඳයි විරාමෙන් අනතුරුව නැවතත් කොෆි ස්ටුඩියෝ එකක එකතු වෙන්නේ වැඩසටහනේ අවසන් විනාඩි කිහිපය. කොෆි එකක් බොන ගමන් තවත් කොන්ජි ප්‍රශ්න කිහිපයක් තියෙනවා. කෙටි පිළිතුරු ඕනේ. කෙටි පිළිතුරු දුන්නේ නැත්නම් අපි මේක නතර කරමු. අපි ඔයාලට මේක රෙස්ට් කරන්න දීලා තින්නේ. මේ සෙග්මන්ට් එක කොෆි එකක් බීලා මහන්සි වෙන්නේ. හොඳයි. පොඩි උත්තර ටිකක් ඕනේ. මම අහුවත් ජීවිතේ වඩාත්ම මතක හිටින මතකයේ තියෙන රසික ප්‍රතිචාරය මොකක්ද? ලංකාවේදී හරි පිටරටකදී හරි කිහිපයක් තියෙනවා. හැබැයි මං හිතන්නේ එක ගර්ල් කෙනෙක් ඉන්නවා. එයාගේ නම එයාගේ Instagram handle එකේ නම Star. මේ කෙල්ල මං හිතන්නේ මම කැන්ඩි වලට ගියා ෂෝ එකකට. එයා අනුරාධපුර හරි කොයි හරි දුර දුර පැත්තකින් ආවා මාව බලන්න. බලලා එයාත් ගොඩක් يعني මේ mentally වැටලා හිටපු එක්කෙනෙක්. ඉතින් එයා හැමදාම අදටත් මෙසේජ් කරනවා මට. يعني මගේ සංගීතය හින්දා එයා يعني එයාගේ ඔෆ් ඩේ එකක් තිබ්බොත් සංගීතේ හින්දා එයා නැගිටලා ඉන්න කෙනෙක් අර කියන එක يعني that she's inspired by my music. يعني එයා සමහර දවසට උදේට නැගිටින්න කැමති නොවුනත් එයා මගේ සින්දුවක් ඇහුනොත් එකෙන යාට ඒක නිකන් එනර්ජි බූස්ට් එකක් වගේ කියන එක. ඉතින් ඒව ඒ ඒ ඒ that girl has a very special place in my heart because මගේ සංගීතය තුලින් ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් අනික මේ වගේ platform එකකින් මට ඒ වගේ ගොඩක් girls-ලට කතා කරලා පොඩක් දිරිගන්වන්න පුළුවන් නම් I have achieved my වටිනවා ගොඩක්. හරි ඊළඟ ප්‍රශ්නේ. මේකටත් උත්තරයක් ඕනේ. දැන් බාති සන්තුෂ් දෙන්නම් බොහොම ළඟින් ඇසුරු කරනවානේ. දැන් දෙන්නටම තරුණියන්ගේ ආකර්ෂණය ඉහළින්ම තියෙන දෙන්නෙක් මං ඇහුවොත් එහෙම මේ තියෙන ආකර්ෂණය දෙන්නගෙන් පාලනය කරගන්න බැරි එක්කෙනා කවුද? ඇත්තටම මේ අම්මපා ඇත්ත කියන්නේ ඒ දෙන්නා මාර ෆැමිලි ඔරියන්ටඩ්. අද අපි දන්නවනේ මේ ශේස්ත්‍රයේ ගැලසෙන පිරිමි කට්ටියන් සකාන්තාවන්ගේ හැටි දන්නවනේ. මේ දෙන්නා දෙයා මාර ෆැමිලි ඔරියන්ටඩ්. මම ගොඩාක් ඒගොල්ලෝ එක ට්‍රැවල් කරනවා හැම වෙලෙම වගේ එකට නින්නේ. ඉතින් මට මාර රෙස්පෙක්ට් එකක් තියෙන ඒගොල්ලන්ට. ඒගොල්ලන්ගේ ෆස්ට් ඒගොල්ලන්ගේ ෆැමිලිස්. ඉතින් ඒ ආකර්ෂණයේ තිබ්බට එහෙම ඒගොල්ලන් කොහොමද කියන්නේ රිප්ලයි කරන්නේවත් ඒකට රියැක්ට් කරන්නේවත් නැති දෙන්නේ. ඒ ඒ ප්‍රතිචාර එනවා. හැබැයි මිනිසුන්ගේ කියන්නේ ආකර්ෂණය එනවා අනිවාර්යෙන් එනවා. හැබැයි ඒ ඒවට ඒ විදිහෙන් අර රියැක්ට් කරන්න නැති දෙන්නේ කියලා කිව්වොත් DNS I have so much respect ඒකට. ඒගොල්ලන්ගේ පවුල තමයි ඒගොල්ලන්ට ෆස්ට්. මම වගේ දෙන්නව කන්ට්‍රෝල් එක ගන්න තියන් ඉන්න අනිවාර්යෙන්. ඒ කියන්නේ ඒකයි ලේසි වැඩ කරන්න. අපේ මේ කියන්නේ නිකන් ඉන්නකොටත් it's always with the families. ඉතින් හරි ලේසි අපිටත්. මමත් ගොඩක් family oriented background එකකින් ඉන්නේ. ඒ දෙන්නත් එහෙමයි. පවුලට ගොඩාක් गायना करना तिब्बा ना हाई हितने गीत नम गायक गायना करना गीत गायक हितल मित
ඒ නිර්මාණයක් යනවා නම් ඒ සුදුසු එක්කෙනාට තමයි යන්නේ කියන මේකේ තමයි මං ඉන්නේ. මට එහෙම හිතිලා නැහැ. මං කවදාවත් කියන්නේ නැහැ මේක මට හම්බුනාන මට මීට නැහැ කියලා නැහැ. නැහැ එහෙම නැහැ. මං අහුවොත් සාමාන්‍යයෙන් මේ තරුණයෙක්ගේ දකින්න අකමැතිම ලක්ෂණය මොකක්ද? තරුණයෙක්ගේ ඒ කියන්නේ as in for a partner or නිකන් අපි හිතමු ඕනෑම කොල්ලෙක්ගේ. අපිරිසිදුකම අපිරිසිදුකම සහ if they are rude මං ආස නැහැ මේ මේ rude මිනිසුන්ට. ඒ දෙක තමයි. कंट्रोल कर हस्बैंड लंग नहीं गुडाक संवेदी वेनवा मेदास इन्हे मम्मी हित का पारी मम्मी की बैंड तूने बैंड तोरगनोने लाइव वन डॉक्टर डैडी तोरा මම ගොඩක් වර්ක් කරලා තියෙන අනුර නම් it's daddy doctor in line 1. හොඳයි ඊළඟ ප්‍රශ්නේ. නිතරම ආදරය ප්‍රකාශ කරන තරුණයෙක්ගෙන් බේරෙන්න පාවිච්චි කරන උපක්‍රමය. හරි? අපි උත්තර තුනක් දෙනවා. ආ. හස්බන්ඩ් කියනවා. දෙවෙනි එක මොකද හස්බන්ඩ්? හස්බන්ඩ් කියනවා. ආ ඔකේ. මෙයා කරදර කරන හරි වාතයක් කරනවා කියලා කියනවා. හරි. දෙවෙනි එක තේරෙන්නේ නැහැ වගේ ඉන්නවා. ආ. හලෝ කියලා ඉන්නවා. තුන්වෙනි එක අපි යාළුවෝ වගේම කියලා කැලිම කියලා. මං ගොඩක් වෙලාවට ඉග්නෝ කරනවා මම මේකේ තියෙන්නේ හස්බන්ඩ් කියනවා ඉස්සෙල්ලා හස්බන්ඩ් කියනවා මම ඉග්නෝ කරනවා ඒ වගේ මේ මේවා ආවොත් I completely ignore දැන් සමහර කට්ටිය ඉන්නවනේ අර ඒගොල්ලෝ ලීඩ් කරනවනේ මං එහෙම එක්කෙනෙක් නෙමෙයි so I completely ignore තේරුම් නැහැ වගේ ඉන්නා sometimes මෝඩයා වගේ ඒක නිසා තේරුම් නැතිනි මං හස්බන්ඩ් කියනවා ඉතින් මේකක් කරා හැබැයි මම මෝඩයා වගේ ඉන්නවා කියන मगे संगीत विवेचने के प्रश्न मत क्यूत कमक हर कैतर गायना दट ओके अब मगे पाउथ गिग जीवित अत गला मे मुखर की आव तरदे अखगे म्यूजि स्कूल कक्तीनो इति स्कूल अर मुखर एहते वे मेक की गिनीगत्ता गिनीगत्ता मे मिनी මානසිකatte ගිනි ගත්තම මගේ අක්ක පස්සේ මට කිව්වේ ගොඩාක් පහුවෙලා කවුරු හරි කමෙන්ට් එකක් දාලා තිබ්බ කියලා අක්කයි නංගේ අපරාධේ ඒ ගින්නට අහුවෙලා මැරෙන්න තිබ්බ කියලා මේ මිනිස්සුන් අපේ ලංකාවේ ශ්‍රී ලාංකික ජනතාවගේ සමහර අයගේ මානසිකatte හැබැයි අර මගේ පෞද්ගලික ජීවිතයට කවුරු හරි අත ගහලා මොන හරි කිව්වොත් දැන් වරද්ද ගන්නවා බිකස් ඒගොල්ලෝ මාව දන්නේ නැහැ මගේ කැරක්ටර් එක මම මෙහෙම කතා කරලා මෙහෙම හිටියට මං කලින් කිව්වා අර මං full peaceful in the asek kenek mama eliyata yawenne godak katti hana akka kohat yana tan kiyannako yanne I don't go man hitanne e mama industry ke inne hinda hara eliyema inne api recordings walta yanawa sindu kiyanana etakata eliyema inne hinda mama godak ge athulta vela thame inna kemathi ithin minissu mage character ek danne ne I am a very calm person I am very honest ithin mata man ahala thina narakama de thamai that I am that mama can I was dishonest mama me lassen ti kiyanna that I was dishonest which is not right ekata man ahala thina meke de because ekala mawa danni naha kata kata itin paturanna ona kattiyak innawa habai man hitanne eka kaagewa kaatawat aithyak thiyana kiyala wenai kenekge jeevithe private life ekata angili gahala kiyanne because api okkoma pawukare at the end of the day na api okkoma pawukare itin api kawuruth saints la neme
So, ek tay mahitanne ahala thiyena me narakama kata kata. Kata kata. හොඳයි බොහොම ස්තුතියි. එහෙමනම් අද දවසේ අපි මං හිතන්නේ කාලයක් තිස්සේ try කරා program එකට එන්න කියන්නේ. ඒකට තමයි මන්ද පමා කියලා හරි නහන්න ඕනේ ඒක. ආ ඒක තමයි අනික දැන් එන්න බැරිය දැන් ඇවිල්ලා දැන් දුන්නනේ ඔක්කොම එකතු කරලා one shot දුන්නා. ආ අවුරුදු 3කට විතර. නෑ ආයි කතා කරන්නේ නෑ මම. ආ ගන්න. හොඳයි මාරියා බොහොම ස්තුතියි. අපේ ආරාධනාව පිළිගත්තට අවසානයේ වැඩසටහන පැමිණියාට අපේ program එක ගැනත් පුංචි අදහසක් එකතු කරලා සමුගන්න. ඇත්තටම මේ මං මාර හොඳට මම සතුටු වෙන මේ වගේ program එකක් කරන එක ගැන අයියා because ගොඩාක් interviews අද ගත්තත් ගොඩාක් it's about gossip. කියන්නේ අනුන්ගේ ඕපු දූප. ඇත්තටම මම ඒවට දැන් යන්නෙත් නැහැ මට ආස නැහැ. දැන් ඉතින් අයියා කතා කළා මට මේ මේ මේක ගැන කියනකොට මම එකෙම්ම කැමති වුණා අර උනේ අර ඉතින් කාලේ නෑ දවස වැඩත් එක්ක ඉතින් මේ වගේ ආටිස්ට් කෙනෙක්ට ඕපන්ලි කතා කරන්න මේ මේ වගේ ප්ලැට්ෆෝම් එකක් අනික විශේෂ දේවල් මේවා ඉම්පෝටන්ට් දේවල් මට මේ වගේ ප්ලැට්ෆෝම් එකක් හදලා දෙන එක ගැන ස්වර්ණවාහිනියට බොහොම ස්තුතියි මම හිතන්නේ මෙතෙක් කාල ගොසිප් දැන් ආටිස්ට් කෙනෙක්ව ගෙන්නලා අහන්න හරි බේසික් ප්‍රශ්න මේ දවස්වල මොනවද කරන්න අර ඊට වඩා ඊට එහා Who is Umaria? Who is artist A? Who is Aka Elliot? I think bohom stuti me wage program ekak karata mawa aradhana karata bohom stuti. Hondai nawada sarayak apith obata stutiwanta wenawa saha idiri ilakka tika saarthak karaganna awasthawa labenna kiyala prarthana karana. Ehema nam hidawathuni api ada dawasata coffee studio tholin samugena yannada sodanam wenna elamena satiyat Lankawa danna kiyana shastreka danna kiyana charithayak samagin toraturu homaru karaganna sodanam. Etek prarthana karana hama denata